හත්වන පාර්ලිමේන්තුව ලබන 22 වනදා රැස්වේ. පෙරවරු 8:45ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. මේ නිසා පෙරවරු 8:30 වන විට පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණ සිටීම අත්‍යවශ්‍ය බව මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ සියලු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු මහලේකම්වරයා දෙනුම් දී සිටි. මේ අතර හත්වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භ කිරීමට සමගාමීව ලබන ඉරිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් සහ පසුදින උදැසන සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමට කටයුතු යොදා තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම පුණ්‍ය කටයුතුවලට සහභාගී වන ලෙස හත්වන පාර්ලිමේන්තුවට තේරීපත් වූ සියලුම නවක මන්ත්‍රීවරුන්ට හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය වෙත දෙනුම් දෙන බව පාර්ලිමේන්තු මහලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. නවලපිටිය හා ත්‍රිකුණාමලය නිල ඡන්ද දෙන්වීම පත්‍රිකා බෙදා හැරීම ලබන සඳුදා තෙක්. නිල ඡන්ද දෙන්වීම පත්‍රිකා බෙදා හැරීම මේ දිනවල සාර්ථකව සිදු කෙරේ. නාවලපිටිය මෙතවරණ කොට්ටාසේ ඡන්ද මධ්‍යස්ථාන 37ක සහ ත්‍රිකුණාමලය කුඹුරුපිටිය ඡන්ද මධ්‍යස්ථානයේ නැවත ඡන්ද විමසීම සිදු කෙරෙන්නේ ලබන 20 වෙනිදායි. එම මෙතවරණ කොට්ටාස දෙකේ සියලු ප්‍රචාරක කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි. මෙතවරණ රාජකාරිය සඳහා නිලධාරීන් 500 දිනකු යොදවන බව මෙතවරණ මහලේකම් කාර්යාලය පවසයි. මැතිවරණ නිරීක්ෂකයෝද ඊට සහභාගී වෙති. ඡන්දදායකයෝ 50,920 දෙනෙක් නාවලපිටියෙන්ද 977 දෙනෙක් කුඹුරුපිටියෙන්ද ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති. නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් විශේෂ ආරක්ෂක විධිවිධානද යොදවා ඇතැයි පොලිසිය පවසයි. දිවයිනේ ඉහළම බණාප සංඛ්‍යාව සමගින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට අති විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර දුන් ගම්පහ ජනතාවට කණ්ඩායම් නායක බෙසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රණාමය. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක සංචාරය කරමින් රාජපක්ෂ මහතා අද ජනතාව හමු විය. එහිදී ඒ මහතා කියා සිටියේ සන්ධානයේ විජයග්‍රහණය කරවා රට සංවර්ධනය වෙත ගෙන යාමට උරදුන් සියලු දෙනාට විශේෂ ස්තුතිය පළ කරන බවයි. ජනතාවද එහිදී බැසිල් රාජපක්ෂ මහතා උණුසුම් අයුරින් පිළිගත්. ගම්පහ දිස්ත්‍රික්කයේ දෙවන්ත සංවර්ධනයකට ගෙන යාම සඳහා රාජපක්ෂ මහතාට ශක්තිය ලබා දෙන බවද ජනතාව ප්‍රකාශ කළහ. ෆීලික්ස් පෙරේරා, පණ්ඩු බණ්ඩාරනායක, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, වසන්ත සිනානායක යන මහත්ම මහත්මියෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ. ශ්‍රී ලංකාව සහ යුරෝපය අතර ගුවන් ගමන් සඳහා තවදුරටත් බාධා. ගුවන් ගමන් වාර රැසක් අවලංගුයේ. ගුවන් සමාගම් වලින් තොරතුරු නොවිමසා කටුනායකට පැමිණීමෙන් වලකින්න. ගුවන් මගීන්ට බලධාරීන්ගෙන් උපදෙස්. අයිස්ලන්තයේ ගිනිකන්දක් සක්‍රිය වීමත් සමග හටගත් දුමාරය හේතුවෙන් මෙවන විට යුරෝපා කලාපයේ රටවල් රැසක අහස දුමින් වැසී පවතී. ඒ හේතුවෙන් බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් ගණනාවක ගුවන් ගමන් සිදු කළ නොහැකි තත්ත්වයක් මතුව තිබේ. ශ්‍රී ලංකාව සහ යුරෝපය අතර ගුවන් ගමන්වලටද ඉන් බාධා මතුව ඇතැයි කටුනායක ගුවන් තොටුපළ බලධාරීහු පවසති. ප්‍රංශයේ පැරිස් නුවර සහ ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් වෙතද පියාසර කිරීමට සැලසුම් කළ ගුවන් ගමන් වාඩ රැසක් අවලංගු කිරීමට සිදුවිය. ලන්ඩන් නුවර වෙත පියාසර කිරීමට නියමිතව තිබූ සහ ලන්ඩනේ සිට පැමිණීමට නියමිතව තිබූ යානාද අවලංගු කොට තිබේ. යුරෝපා අහස තවමත් යහපත් නොවීම හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් පැවතීමේ ඉඩකඩක් පවතී. පවතින තත්ත්ව යටතේ තම ගමන් වාර පිළිබඳව ගුවන් සමාගම් වෙතින් විමසන ලෙස කටුනායක ගුවන් තොටුපළ බලධාරීහු යුරෝපය වෙත යන මගින්ගෙන් ඉල්ලා සිටිති. අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹ බලා පැමිණීමට විශේෂ ප්‍රවහන සේවා. අලුත් අවුරුද්ද වෙනුවෙන් ක්‍රියාත්මක වූ ප්‍රවහන සේවා ඉදිරි දින තුනේදීත් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවරගෙන තිබේ. ප්‍රධාන නගරවල සිට කොළඹ දක්වා විශේෂ අවුරුදු ප්‍රවහන සේවා ක්‍රියාත්මකයි. ඒ සඳහා බස් රථ 400ක් පමණ යොදවා ඇතැයි ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි. ගම්බිම්පලා පිටත්ව ගිය ජනතාවට ප්‍රවහන පහසුකම් සැලසීමට දුම්රිය දෙපාර්තමේන්තුවද පියවරගෙන තිබේ. අතිරේක දුම්රිය ගමන් වාර කිහිපයක් ආරම්භ කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. විදේශ ශ්‍රමිකයින් රවටා මුදල් අය කරගන්නා පුද්ගලීන් නීති රැහෙනට හසු කර ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක්.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මගින් එය ක්‍රියාත්මකයි. විදේශවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් විවිධ සූරාකෑම්වලට හා අතවරයන්ට ලක්වීම පිළිබඳ කාර්යාංශයට වාර්තා වීම ඊට හේතුවයි. විදේශ සේවා නියුක්ති පනත සංශෝධනය කිරීම හේතුවෙන් වංචනික පුද්ගලයින්ට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වැඩි ඉඩකඩක් සැලසී ඇතැයි කාර්යාංශයේ සභාපති කෙන්සි රණවක මහතා පවසයි. වංචනික ක්‍රියාවල නිරතවන්නන් අත්අඩංගුවට ගැනීමටත් ඉහළ දඩමුදලක් අයකර ගැනීමටත් මේ අනුව අවස්ථාව සැලසේ. කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට අනුයුක්ත නිලධාරීන්ගේ සංඛ්‍යාවද වැඩි කර ඇතැයි කාර්යාංශයේ පවසයි. තිස් වසරකට පසු නිදහසේ එළඹුණු අලුත් අවුරුද්දේදී නුවරඑළියටත් වසන්තය. නුවරඑළිය වසන්ත සමය මෙවර වෙනදාට වඩා විශාල ජනකායකගෙන් සැනකිලි සිරිගෙන තිබේ. ත්‍රස්තවාදයේ පරාජය කළ රටක එළඹුණු පළමු අලුත් අවුරුද්ද සමරන්නට විවිධ ප්‍රදේශවලින් දහස් සංඛ්‍යාත ජනතාව නුවරඑළියට පැමිණියහ. රාජ්‍යද සංචාරක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් නගර අඩිතල පහසුකම් සංවර්ධනය කළ අතර මෝටර් ධාවන තරඟ, තුරඟ තරඟ, මල් ප්‍රදර්ශන ආදී විවිධ විචිත්‍රාංග රසක් මෙවර වසන්ත සැණකෙළිය වර්ණවත් කිරීමට එක්ව තිබිණා. සෞම්‍ය දේශගුණයේ හේතුවෙන් ගස්වැල් වෙනදාටත් වඩා මලින් බරව නගරය අලංකාර කොට තිබේ. හෝටල් සහ ලැබුම්හල් සියල්ලම පාහේ දෙස් විදෙස් සංචාරකින්ගෙන් පිරි පවතී. ඒ නිසාම මෙවර වසන්ත සැණකෙළිය නුවරඑළිය ජනතාවටද වසන්තයේ කැඳා තිබේ. සාමය උදාන උඩ පස්සේ දැන් තමයි අපි නුවරට ආවේ. දැන් රට එමතනට යන්නත් පුළුවන්, සී කරදරයක් නැහැ. අපිට මේක තමයි ඕනේ කියලා එමතම අපි මේ දෙයියට ප්‍රාර්ථනා කරන්නේ ඒක තමයි. මෙහෙම පාකකී පිරිච්ච කාලය කවුරුදු තිහකටම දැකලා නැහැ. ඉතින් අපේ ජනාධිපතිතුමාට ඒ ගැන අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. රටේ සාමය තියෙන නිසා අපිට දැන් රට වටේ වුණත් යන්න පුළුවන්. ක්‍රීඩකයන්ට සුපිරි ක්‍රීඩා පිටියක් වූ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය මේ දිනවල නරඹන්නන්ට සුපිරි දසුනක් වෙලා. පසුගිය ජනවාරි මාස 21 වනදා දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණය ජනතා අයිතියට පැවරුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මෙය නගරයට සීමා වී තිබූ සුපිරි ක්‍රීඩාංගන සංකල්පය ගමට ගෙන යාමේ මහින්ද චින්තන ප්‍රතිපත්තියට අනුව ඉදි වූවකි. නවීන තාක්ෂණයට අනුකූලව ඉදිකර ඇති ක්‍රීඩාංගනය ජාත්‍යන්තර තලයේ සියලු පහසුකම් වලින් සමන්විතය. මෙම ක්‍රීඩාංගනය ගමේ දරුවන්ට සුපිරි ක්‍රීඩා ලෝකයේ දොර විවර කරන මංපෙතක් වී තිබේ. එමෙන්ම ක්‍රීඩාංගනය නැරඹීම සඳහා දෙස් විදෙස් ජනතාව වැළ නොකඩී පැමිණෙන අයුරුද අපට දැකගත හැකි විය. රජයට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ ක්‍රීඩාංගනයක් ලබා දීලා අපේ කට්ටියට ක්‍රීඩා කරන්න සලසා දෙන්න කියලා. දියගම වගේ දියුණු වෙමින් පවතින ප්‍රදේශයක මේ වගේ ක්‍රීඩාංගනයක් ලබා දීම ගැන ඇත්තටම අපි සතුටු වෙනවා. මෙවැනි ක්‍රීඩාංගනයක් අපට ලබා දීම ගැන විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඉදිරි බාල පරම්පරාව වෙනුවෙන් අපේ රටේ ජනාධිපතිතුමා විශාල මෙහෙයක් කරලා දෙනවා. මෙය ඉතා වටිනාම දෙයක්. සියලුම රාජ්‍ය බැංකු එකම ස්ථානයකට ගෙනෙමින් කඩවත නගරයේ බැංකු සංකීර්ණයක්. සියලුම බැංකු සේවා එකම ස්ථානයකින් ලබා ගැනීමේ පහසුකම් සැලසීම අරමුණයි. වැයකළ මුදල රුපියල් මිලියන 200කි. බැංකු සංකීර්ණයේ මහ බැංකු අධිපති අජිත් මිවාඩ් කබ්‍රල් මහතා තින් විරුද්ධ කෙරිණ. ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හා මහජන බැංකුවේ ශාඛා මේ වන විට එහි ස්ථාපනය කොට තිබේ. ලංකා බැංකු ශාඛාවේ ඉදිකිරීම් ආරම්භ කිරීමද මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. ලසන්ත අලගේවන්න මහතාද රාජ්‍ය බැංකුවල සභාපතිවරුද මෙම අවස්ථාවට එක් වූහ.